මාස ගණනාවක් පැවති මතභේදාත්මක තත්ත්වයේ අවසානයේ ඇමරිකාව සහ ජර්මනිය එක්ව යුක්‍රේනයේ වෙත යුද ටැංකිය ඇතුළු ආධාර යැවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එලෙස ලැබෙන එම යුද ආධාර හරහා යුක්‍රේන යුද පිටියේ යම් කිසි වෙනසක් සිදු වනු ඇතැයි කියව බලාපොරොත්තු වන බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා. කෙසේ වෙතත් මෙම යුද ආධාර හරහා මෙම යුද්ධයේ අවසානයක් දැකිය නොහැකි වනු ඇති බවට විචාරකයන් අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම ඇමරිකාව සහ ජර්මනිය එක්ව යුක්‍රේනයේ වෙත යුද ටැංකි ආධාර ලබා දීම පිළිබඳව එක්සත් ජනපදයේ රුසියානු තානාපතිවරයා පැවසුවේ මෙම පුවත හරහා රුසියාව තවත් ප්‍රකෝප ගැන්වනු ඇති බවයි. එමෙන්ම ඒ පිළිබඳව රුසියානු ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු විසින් ජර්මනියේ තීරණය හරහා යුක්‍රේනයට කිසිදු යහපතක් නොවන බවත් එය ජර්මනිය සහ රුසියාව අතර සබඳතා පළුදුවීමක් ලෙසත් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වනවා. එමෙන්ම ජර්මනිය විසින් යුක්‍රේනය වෙත යුද ටැංකි යැවීමෙන් ගැටුම උත්සන්න වීමත් නේටෝ සංවිධානයේ රුසියාවට එරෙහි යුද්ධයේ ඍජු පාර්ශවකරුවෙක් බවට පත්වනු ඇති බවටත් විදෙස් විචාරකයන් මත පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාව සහ ජර්මනිය විසින් ගෙන ඇති මෙම තීරණය ක්‍රියාත්මක වීමට මාස ගණනාවක් ගතවනු ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.